හරි අපි දැන් දැන් තවත් වැඩකට කාර්යසතල මං ගන්න පළවෘත්ත පාද රූපය ලේසියට එමගේ ඍජු y අක්ෂය උඩට පේනවා ඇති චුට්ටක් දෙන ඒක මගේ x අක්ෂය හරි හිතන්න මම මේකේ මෙම මේ අතර මං ගන්නවා කොමන ප්‍රශ්න නැහැ මම නිකන් ගත්තා හොඳ හරි කොහොම තියෙනවා වගේ මෙතන තියෙන ඒ ලක්ෂය එතන තියෙන විලක්ෂය ඒක ඛණ්ඩාංක මට මම දෙනවා ඔයගලන්ට x1 y1 කියලා b ගේ ඛණ්ඩාංක මම දෙනවා ඔයගලන්ට x2 y2 කියලා නවරන් තේරෙනවා වෙනි පාඩම් ගන්නවා මෙතන x1 මම නිකන් ගත්ත ඉරහ මෙතන y1 x2 ළමයි මං කොහොමද මේ මොකද මං කියන අහන ප්‍රශ්නේ ඔව් මේ a සහ b අතර මේ يعني a සහ b අසමාන ලක්ෂ දෙකක් එහෙනම් මේ a සහ b අතර තව මේ රේඛාව යා කරලා තියෙන පොයින්ට් කොච්චර තියෙනවද අනන්ත ප්‍රමාණයක් තියෙනවා කියලා බලතම හරි ඒක නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒක මෙහෙම. මේ A සහ B අතර කිසියම් වෙන P කියලා පොයින්ට් එකක්. ඒ P පොයින්ට් එක පිහිටන්නේ AP ට PB. නැතොත් මෙහෙම. ඒ P පොයින්ට් එක පිහිටන්නේ AP දිග බෙදීම PB දිග. දිග AB දිගක් තියෙනවානේ. AB දිගෙන් AP දිග බෙදීම PB දිග කියන එක M ට N අනුපාතයේ හේතුව. ඒ කියන්නේ මේක M මේක. තේරුණා? හරිද තේරුණා? يعني සම්පූර්ණ AB දිගෙන් AB ට කොහොමද කිසියම් දිගක් යනවද? නැත්තර දිග PB ට. හරි? මේක ලියන්න පුළුවන් තා සිස්ටම් මොකද? AP ට PB සමාන M ට N කියලා ලියන්න පුළුවන් දෙකම නේද? තාත්තා නම් මෙහෙම ලියන්න පුළුවන් කාටද කොහොමද? එහෙම ලියන්නේ නැහැ සමනේ N AP ට N AP සමාන M BP කියන ප්‍රශ්න නැහැ කොහොමද? එහෙමත් පුළුවන්. එහෙමත් පුළුවන්. එහෙමත් පුළුවන්. නමුත් මේක සාමාන්‍ය මේක මේක ඉතින් මේක තමයි පහච්චු. හරි? මේක කියන්නේ එතන මොකද? AP ට PB අනුපාතය M එන්නේ. ඒකේ තේරුම මොකද? AP දිගත් PB දිගත් අතර සරල අනුපාතය තමයි M එන්නේ. මේක දෙකට තුන මාක් කරා. උදාහරණයක් වශයෙන් මේක මේ දිග 50යි මේ දිග 25යි එහෙනම් මොකද අනුපාතය දෙකට එක හරි මේ දිග 50යි මේ දිග 50යි එහෙනම් අනුපාතය එකට එක b කියන්නේ අතර මධ්‍ය ලක්ෂය නේ ඊට මම අහන ප්‍රශ්නේ මම යමු අපි අතන කරගන්න හදන දේ තමයි මේ p ලක්ෂයේ ඛණ්ඩාංක හිතුවොත් මම alpha කම beta කියලා හරි එයාව හොයන්න පුළුවන් මට මේ ඛණ්ඩාංකත් මේ ඛණ්ඩාංකත් මේ mn පාවිච්චි කරලා නැතහොත් ඒ ලක්ෂ්‍ය ඛණ්ඩාංක මට දීලා තියෙනවා නම් v ලක්ෂ්‍ය ඛණ්ඩාංක දීලා තියෙනවා නම් mn අනුපාතය දීලා තියෙනවා නම් mn අනුපාතයට මේ a සහ b අතර අපි කියන්නේ අභ්‍යන්තර පිට p පොයින්ට් එක හොයන්න පුළුවන් මේක හොයන්න ඒක හෙල තමයි දැන් කරන්නේ හරිද හරි පොඩක් බලුවොත් මම මෙන්න මේ එක්ස්ට්‍රා සමාන්තර මෙන්න මේ රේඛා ඛණ්ඩයක් මෙහෙම ගත්තොත් මෙතන මොකද ත්‍රිජකෝණයක් නේ මෙතන මම x සමාන්තරක කරද්ද මෙතන සුජු කෝණයක් ඉතසම් ඒත් එක්කලා මම හිතුවා මෙතන p නේ මෙතන c මෙතන d ගේ හිතුවා හරි ඔබට තේරෙනවද මේ BPC ත්‍රිකෝණයත් BAD ත්‍රිකෝණයත් තාත්වණ ගන්න බලන්න මට වයර සමාන්තරයක් ගහුවොත් එහෙම නැත්නම් මෙතන e හරි එතකොට මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි මේ ලොකු ත්‍රිකෝණයයි ඒ ත්‍රිකෝණ තුන මොකක්ද සමරූපී කියලා ගන්න දෙන්නේ නේ සමරූපී හරි නිකන් එක පේනවා නේද මේ සමරූපී භාගය පාවිච්චි කරලා තමයි අල්ෆා බීටා වෙන්නේ බොහොම සරල දෙයක් තියෙනවා හරි මම වඩා ෆෝකස් කරලා ගත්තා රයිට් මයිනස්ලා අල්ෆා නේද ඔව් දැන් කිසිය අල්ෆා නේද දැන් අල්ෆා නේ බී අල්ෆා කවුරු වහන්නේ කියලා මේක පාවිච්චි කර සමරූපී ත්‍රිකෝණ අදහස නිසා කොයි ත්‍රිකෝණද පාවිච්චි කරන්න කියලා අපි කලින් තීරණය කරනවා එතකොට මම පාවිච්චි කරපෙන්නේ මේක. මෙන්න මේ මට පුළුවන් නම් මේ
මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණ සමබරතාවය පාවිච්චි කරලා ලේකම්. එතකොට මේ ත්‍රිකෝණය ලොකු ත්‍රිකෝණය මොකක්ද? මම පාවිච්චි කරන්නේ කවුද? P BPC ත්‍රිකෝණය සහ BPC ත්‍රිකෝණය සහ PAE ත්‍රිකෝණය. ඉතින් සමරූපී භාෂාවක් ඒ ජොඩු සමරූප භාවය සලකලා මම මුලින්ම ඇල්ෆා නේද ඊට පස්සේ බීටා හරි right ඇල්ෆා නේද මුලින් ඉතින් ඇල්ෆා කියන්නේ x අක්ෂයේ කණ්ඩායම් කියන්නේ ඕගොල්ලෝ තේරෙන චුට්ටක් බැලුවොත් එන්නේ PC කොටස දෙකක් හොත් අතත් මේ C කණ්ඩායම් කවුද C කණ්ඩායමේ x2, බීටානේ ලිව්වොත් D කණ්ඩායම් ලිව්වොත් x2, y1. E කණ්ඩායම් කියලා ලිව්වා. α, y1. හරි. එතකොට එහෙනම් ලියartan පස්සේ මෙන්න PC දෙක කොටස ගන්න කොහොමද? x2 වෙන α. කියලා තේරෙනවා. හරි. ඒ වගේම මෙන්න මේ A දෙක කොටස ගන්න කොහොමද? α වෙන x1 කියලා තේරෙනවා. ඒත් එක්කම මෙන්න මේ උස කියන කවුද? බීටා රින y1 කියලා තියෙනවා. එහෙනම් මේ ඉස කවුද? y2 රින බීටා කියලා තියෙනවා. ඔයගොල්ලෝ තේරෙනවද මම මොනවද කියන්නේ? හරි, ඒවත් තොරතු අතේ තියෙන අපි වැඩේට එන්ටර් කරමු. හරි, මම ඇල්ෆා නේද? ඇල්ෆා නේ වාචික රති කොහොමද මම? මෙයා මෙයා නිසා alpha galin ඕල් තියෙන්නේ. ආ මේ දිගට තමයි alpha galin. මේ දිගට තමයි alpha galin එක. හරි. එහෙනම් ඕගොල්ලෝ පුළුවන් සරලවම හොකරන්න. මේ මේ ත්‍රිකෝණ දෙකේ වෙන මේ දිග බෙදීමේ මේ දිගගේ අනුපාතය. නැතහොත් කවුද? alpha වෙන x1 කියන දිග බෙදීම x2 වෙන alpha කියන අනුපාතය. හරි. එහෙනම් මේ දෙස. අද අපිට මෙහෙම ගන්නත් පුළුවන්. මේ ත්‍රිකෝණ දෙකේ මම මේක තියනවත් එකින් AE දිග බෙදීම PC දිග කියන අනුපාතය සමාන නැද්ද AP දිග බෙදීම PB කියන දිග අනුපාතයට සමාන නේද සමරූපයිද මේ පාදෙ බෙදීම මේ පාදෙ සමාන නේද මේ පාදෙ බෙදීම මේ පාදෙ අපි සරලව දන්නවා ආ මේ පාදෙ බෙදීම මේ පාදෙ අනුපාතය කිව්වත් එක M බෙදීම N කිව්වත් එකනේ දිග කරන අනුපාතය ආ මේ කියන්නේ කොහෙද නේද M බෙදීම එහෙනම් AE කියන්නේ කවුද? මම ඉස්සලා කලින් ළමයි පැන්න එක මම අහපල ලිව්වේ. AE කියන්නේ කවුද? හා. alpha රින x1. අනිත් එක කවුද? x2 රින alpha. හරි, මම දැන් alpha නේ වන්නේ. මම n ගෙන් හරස් කරා. මේ කොටස මම හරස් කරා. ඒතර මට එනකොට සරලද? n alpha රින n x1 සමානයි m x2 රින m alpha. මෙතන alpha එක පැත්තට ගත්තොත් මට එන මොකද්ද? ආරම්භ කරගොත් n ධන m alpha මේක අනිත් පැත්තට ගිහිල්ලා n x1 ධන m x2 කියලා එක. ආ මම ලස්සන ප්‍රකාශනය කරගොත් alpha සමානයි n x1 ධන m x2 බෙදීම n ධන m කියලා එක. මේ ලස්සන එක මොකද දන්නවද? මගේ අකුරු ලස්සන නිසා නෙමෙයි හරි. මේ තර මේක ලස්සන මේක බලන්න මොකද වෙලා තියෙන්නේ හා n වාරයක් මෙතන x එක ඕගොල්ලෝ තේරෙනවද මේ n වාරයක් x1 m වාරයක් මෙතන x1 x2 හරි ප්‍රොසෙස් n එක මෙතන x එක m එක මෙතන x2 එක මාරුයි හරි බලමු මොකද වෙන්නේ කියලා ඊළඟට බයි ඊට හරි බීටා අර බීටා ගැලන්නේ මේකටයි නේ එහෙනම් මම ත්‍රිකෝණ දෙක ගන්නෙ කවුද PE දිග මේ දිග බෙදීම මේ දිග ත්‍රිකෝණ දෙක PE බෙදීම BC කියන දිග සමාන අනුපාතය PE BC PA ට PB PA ට PB එහෙම වෙන්න බෑනේ අර PE කියනවා alpha රින x1 ඔහො sorry PE කියනකොට beta රින y1
BC කියන්නේ white tour එක නේද? සමහරවිට පැත්තේ කොහෙද? එම් බෙදීමේ දිගොල්ල තරණ පාද. නේ? හරි ඉස්සලදී හරස් කරන එක තමයි මොකද? N beta රින NY1 MY2 රින M beta. හරි? මේ M beta එක පැත්තට ගත්තොත් අරන් සුරු කර එනවා. M beta ධන M beta NY1 ධන MY2 සරණත් වෙනවා N අත බීට සමානයි NY1 ධන MY2 වෙදින N ධන M කියලා. ඒක. ඒ ඇල්ෆාට බීටා අපු ප්‍රකාශ දෙ එකම වගේ. NX1 MY2 NX1 MX2 වෙදින N ධන M NY1 MY2 වෙදින N ධන. ප්‍රකාශ දෙක ඒකාබද්ධ කර බැලුවොත් අපිට තේරෙනවා P ලක්ෂය වල තියෙන කොහොමද? NX1 ධන M X2 වෙදින N ධන M කමා NY1 ධන MY2 වෙදින N ධන. තර මොකද ඒක තියෙන ගැතිය? මේ M ගුණ වෙනවා B ගේ කණ්ඩායමකට. B කියන්නේ අපි දන්නකෝ x2 y2 මම නඩත් ලිව ලේසි කරා මේක x1 y1 දැක හරි එහෙනම් n වාරයක් x1 m වාරයක් x2 බෙදීම එන්න නේ y2 එන්නේ n වාරයක් y1 m වාරයක් y2 බෙදීම එන්න ඕක තමයි අපි පාවිච්චි කරන සූත්‍රය ඊට පස්සේ ඕනම ඒ කියන්නේ මේ ab line එක x සමාන්තර හොයවා y සමාන්තර හොයවා කොහොමද ප්‍රශ්නේ මේ සූත්‍රයට හරි. ତର මේක විශේෂ අවස්ථාවක් නතාව. මෙන්න එහෙම. යම් හේකින් මේ n m අනුපාතය සමාන වුණොත් a b ගේ මධ්‍ය ලක්ෂ්‍ය p වෙනනේ අනුපාත සමානයි. හරි. n m සමාන වුණා කියන්නේ n එකට එක අනුපාතයි. මධ්‍ය ලක්ෂ්‍ය. දැන් මධ්‍ය ලක්ෂ්‍ය උනත් p කණ්ඩායම් ඊට පස්සේ බලන්න කොහොමද? n ඔත් එක m ඔත් එක නිසා කවුද? x1 ධන x2 වෙදීම දෙක. කම y1 ධන y2 වෙනුවෙන් ඔගොල්ලන්ට තේරෙනවද? එකට එකම අවස්ථා. එතකොට මොකද සරල වෙන්නේ? ආ ලක්ෂ දෙකේ x කණ්ඩායම් එක තුර දෙකට බෙදනවා. ලක්ෂ දෙකේ y කණ්ඩායම් එක තුර දෙකට බෙදනවා. එතකොට එන මොකද්ද? එම ලක්ෂ දෙකේ මධ්‍ය ලක්ෂය කණ්ඩායම්. බොහොම සරල. ඔක තමයි අභ්‍යන්තරව දන්නා ලක්ෂ දෙකකට අභ්‍යන්තරව කිසියම් අනුපාතයකින් පිළි ලක්ෂය කණ්ඩායම් සේම සූත්‍ර මේක. මේක ඇවිල්ලා දන්නා ලක්ෂ දෙක මධ්‍ය ලක්ෂයේ කණ්ඩායම් සේම සූත්‍ර වශයෙන් පාවිච්චි කරනවා.